අපේ දිස්ත්‍රික්කයේ ප්‍රධානම ප්‍රශ්නය තමයි ගොවි ජනතාවට කලට නිසි කලට වැහි නැති නිසා අපේ දිස්ත්‍රික්කයේ තුළ තිබෙන විශාල වැව් ප්‍රමාණයක් තියෙනවා. ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ ඒවාගේ මහාවාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සහ පළාත් මාර්ග දෙපාර්තමේන්තුවේ වැව්. මේ වැව් ටික අපිට අපේ දිස්ත්‍රික්කයේ ගොඩනගර දෙනවා නම් අපේ දිස්ත්‍රික්කයේ ජනතාවට වී වගාව ඒවාගේම ගොඩබෝග වගාව ඒවාගේම දීවර කර්මාන්තය මිරිදිය දීවර කර්මාන්තයේ වැඩදිුණු කිරීමට හැකියාව ලැබෙනවා. තලුගඟ ව්‍යාපෘත්තිය පළවෙනි පියවර කන්තලේ නගරේ කාර්යාලයක් යුත්ත කරලා හදන්න පටන් අරගෙන තියෙනවා. දර ඇමතුමා මම මේ කියන ප්‍රශ්නය නමුත් සූරියපුර ඒවාගේම ඒ පලාති ඉන්න ගොවි සංවිධාන එම ව්‍යාපෘත්තියට විරුද්ධත්වය දක්වලා තියෙනවා. මොකද මේ ව්‍යාපෘත්තියට යන මුදලින්ම ඒ අයට තවත් ප්‍රදේශවලට ජලය ගන්න පුළුවන් මහවැලිගඟේ ස්ථානකින් ගත්තොත් මේ වියදමින්ම ඒ සියලු දිනාටම ඒ ජලය ලබාගෙන ජනරංජන වැව සූර්යපුර හරහා සමල් වැව හරහා කින්යා ප්‍රදේශ දක්වා ජලය ගෙනියන්න පුළුවන් කියලා තියෙනවා. ඒ හින්දා ඔබතුමාගේ කාරුණික අවධානය මම යොමු කරලා රැස්වීමක් අපිට දෙන්න පුළුවන් නම් ඒ ගොවි සංවිධානත් එක්ක සාකච්ඡා කරන්න ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඒ අවශ්‍ය ඔබතුමාගේ නිලධාරීන් සමග අපිට මේ ප්‍රශ්නය ගොඩක් ගොඩින් බේරගන්න පුළුවන්. ගොවි ජනතාවගේ ප්‍රසාදයත් ඒ තුලින් ගන්න සෞදි ආධාර යටතේ හදන කළු ගඟ කියන ව්‍යාපෘත්තිය. ගරු ඇමැත්තුමනි කළු ගඟ කියන ව්‍යාපෘත්තියක් කළු ගඟ කියන තැනක් කන්තලේ නෑ. කළු ගඟ තියෙන්නේ රත්නපුරේ, ඊට පස්සේ තියෙන්නේ ඇලහැරයි. මෙතන මේ නමක් දාගෙන තමයි තියෙන්නේ. මේ වතුර ගන්න යන්නේ ජනරංජන වැවෙන්. ඉතින් මේ ජනරංජන වැවෙන් වතුර අරගෙන දැන් මේ කරන්න යන්නේ ප්‍රදේශයේ කින්නියාවල අක්කර 3000ක් විතරක් මාස් කන්නයට වගා කරන්න පමණයි ගරු ඇමැත්තුමා. හැබැයි මේ මුදල් ඔබතුමා පාවිච්චි කරොත් මේකේ තියෙනවා අක්කර 10000ක් 7000කට වැඩි ප්‍රමාණයක් වගා කරන්න පුළුවන් කරමතුමා. මහවිලි ගඟ පල්ලිය ගොඩැල්ල කල්ලිරුප්පුවගෙන යන ස්ථානයෙන් දෙකට බෙදෙනවා. එතන තියෙනවා අතු ගංගාවක් ජනවහරේ කියන්නේ හිං ගඟ කියලා. ඒ ස්ථානෙසෙට ඇලක් කපලා වාං ඇලට ජලය ගේන්න පුළුවන්. මෙම ඇල මාර්ගයෙන් වාං ඇලට ඉහළින් තිබෙන කුඩා වැව් 30ක් පමණ ජලය ලබා දෙන්න පුළුවන් කරවත්තුවා. වාං ඇලට මෙම ඇල මාර්ගයෙන් ජලය ලබා දීමෙන් කන්තලේ වැවෙන් දැනට ජලය ලබා දී වැඩ කරන කුමුරු අක්කර වලින් 140ක් අපිට වළක්වා ගන්න පුළුවන් මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරොත් ඔබතුමා. මෙම ක්‍රමය මගින් කින්නියාවට පමණක් යන යලමහ දෙකන්නේ අක්කර 7000කට ජලය ලබා දීමට පුළුවන්. කන්‍යා මනිරාසිකුලම් වැව් පුළුල් කළ සෑහෙන ජලයක් මේ ගබඩා කරන්න පුළුවන්. මෙමගින් කෘෂිකර්මාන්ත පමණක් නොව දිස්ත්‍රික්කයට අවශ්‍ය කරන පානීය ජලය අවුරුද්දකට පුරාටම ලබා දෙන්නට හැකියාවක් තියෙනවා. මේ තුලින් සීනි කර්මාන්ශාලා භූමි ආසනෙන් මෙම ඇල ඇදෙන නිසා සීනි කර්මාන්ශාලාවත් අපි පටන් ගන්න පුළුවන් නම් 20000කට මමන ඍජුව වක්‍රව රැකියා ලබා දීමේ හැකියාවක් ලැබිලා තියෙනවා ගරු ඇමතිතුමා.